අයිබෝවන්, අදත් ශනිදා උදෑසන අඩහෝරාවක් ඔබ සමග අලුත්මානයකින් ජීවිතයේ දිහා බලන්න තවත් වැඩසටහනක් කරන් ඔබ වෙත එනවා. අද අපි සාකච්ඡා කරන්න තීරණය කරා අපිට බොහොම වැදගත් වෙන කාරණයක් අපේ එදිනදා ජීවිතේට. ඒ තමයි සම්බන්ධතා. සම්බන්ධතා කිව්වට සමහර විට අපිට තේරෙනවා රිලේෂන්ෂිප්ස් කිව්වහම සාමාන්‍ය භාවිතායන සරල වචනයක් කියන එක රිලේෂන්ෂිප් සම්බන්ධතා. මේ සම්බන්ධතා කියලා කියන එක මං හිතන්නේ අපේ ජීවිතේට ඉතාම වැදගත්. මොකද අපි සම්බන්ධතා හින්දා තමයි ජීවිතේ වේදනාවලටපත් වෙන්නේ. අපි වේදනාව ගැන දන්නවා. අපේ සම්බන්ධතාවය අපිට හරියට සකස් කරගන්න බෑ කියලා දන්නවා. නමුත් අපි සම්බන්ධතා සම්බන්ධයෙන් හිතන ආකාරය පිළිබඳව අලුත්මානයක් ගැන කතා කරන්න, අලුත්මානකින් කතා කරන්න අපි අද තීරණය කරා. ඇත්තටම මොකද්ද මේ සම්බන්ධතාවය කියන්නේ? අපිට දැනෙන සම්බන්ධතාවයක් කියලා කිව්වහම එක පුද්ගලයෙක් එක්ක තියෙන සම්බන්ධතාවයක් ගැන විතරයි. අපි කතා කරන්නේ ඒ ගැන විතරයි. ඒ පුද්ගලයා අපිට රිදෙව්වහම අපිට එන දුක ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට සම්බන්ධතාව කියන එක අපි පළල් අර්ථයෙන් කතා කරොත් සම්බන්ධතාව මේ විශ්වය කියන්නේ සම්බන්ධතා ජාලයක්. එතකොට මේ සම්බන්ධතා ජාලය ඇතුලේ තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් අපි දගන්නේ අපිට එදිනදා ජීවිත හම්බෙන පුද්ගලයන්ගේ සම්බන්ධතා නිසා අපි මේ සම්බන්ධතා ඇතුලේ වෙනස් වෙන කික පමණයි. නමුත් අපි හිතුවොත් එහෙම අපි සියලුම විෂයන් කියලා අපි රසායන විද්‍යාව කියලා ඉගෙන ගත්තත් ඒ ඉගෙන ගන්නේ සම්බන්ධතාවයන් කියලා. රසායනයන් අතර තියෙන සම්බන්ධතාවය ගැන. භෞතික විද්‍යාව ගැන කතා කරත් එහෙම තමයි අපි කතා කරන්නේ විද්‍යාව පැත්තෙන් ගත්තා. ඒ වගේම අපි සමාජ විද්‍යාවන් ගැන හෝ මනෝ විද්‍යාවන් ගැන කතා කරත් අපි කතා කරන්නේ සම්බන්ධතාවයන්. එතකොට සම්බන්ධතාවයන් තුළ ඇති වෙන ගැටුම් සම්බන්ධයෙන් කරන අධ්‍යයනය සමාජ සම්බන්ධතා හැටියට සමාජ විද්‍යාවන් අතර අධ්‍යයනය කරන අතර මනෝ විද්‍යාවන් හැටියට අපි සම්බන්ධ ගන්න එළිය සම්බන්ධතාවෙන් හදන්න ගිහිල්ලා පුද්ගලයෙක් හැටියට අපි ඇති වෙන ආතති තත්ත්වයන් ඇතුළේ අපි ඇති වෙන මානසික ගැටලු ගැන තමයි අපි හැම කතා කරන්නේ. එතකොට අපි මේ සම්බන්ධතාවයන් ගැන කතා කරන්න අද විශේෂ ආරාධිත අමුත්තෙක් ඇවිල්ලා ඉන්නවා. අපි ආචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ට ආරාධනා කරා මේ සම්බන්ධයෙන් කතා කරන්න. වහන්සේ ඉතාම ගෞරවපූර්වක සහ නමස්කාර පූර්වක මේ වැඩසටහනට පිළිගන්නවා. අතරේ මම මෙහෙම ප්‍රවේශයක් ගන්නම් අද සාකච්ඡාවට. අපිට සම්බන්ධතා කියලා කිව්වහම අපි දෙන්නේ ඉස්ලාම අපිට දැනෙන විදිහින් කතා කරමු. අපි පවුලක් ඇතුලේ දෙන්නේ සම්බන්ධතාවයක් හදාගෙන පවුල කියන එක ඇතුලේ අපි තව ජීවියකට උප්පත්තිය දෙනවා. එතකොට තව ජීවිතයක් මේ ලෝකෙට එනවා. එතකොට මේ ජීවිතේ මේ ලෝකෙට ඇවිල්ලා අම්මා එක්ක පළවෙනි සම්බන්ධතාවය ගොඩනගා ගන්නවා. ඒ අම්මා එක්ක පළවෙනි සම්බන්ධතාවය ගොඩනගාගත් පුද්ගලයෙක්, එයා පුද්ගලයෙක් කියලා සමාජයත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තමයි පුද්ගලයාගෙන මම කියන දේ පිළිබඳව සම්බන්ධතාවයක් හදාගන්නේ. එතකොට මම මා සමග හොඳ සම්බන්ධතාවයක් හදා ගැනීම දක්වා පුද්ගලයෙක් හැඩගැසෙන්නේ එහෙම. එතකොට බොහෝ විට ස්වාමීන් වහන්සේ අපිට අත්දකින් ලැබෙනවා මම පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධතාවය ඇතුළේදී හරියටම බලපානවා. අපිට බොහෝ විට අද දැකපු මගේ විශේෂ මනෝවිද්‍යාවින්ද මට ලැබෙන ගැටලු තමයි බොහෝ විට සම්බන්ධතාවයන් පවත්වාගෙන යන්න බැරි අර්බුදය එන්නේ මට මා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය අරගෙන මම අර අනිත් පුද්ගලයා ළඟ සම්බන්ධතාවයක් පටන් ගන්න ගියාම පොඩි අර්බුදයකට යනවා. හැමදෙස්සෙම සම්බන්ධතාවට ප්‍රමුඛ වෙන්නේ මම කවුද කියලා යලි යලි ස්ථාවර කිරීමට යාම. ඒ තුළ තමයි ගැටුම් නිර්මාණය. අපි කොහොමද මේක අපේ ප්‍රේක්ෂකයන්ට තේරෙන විදිහට මේ මමත් එක්ක තියෙන හොඳ සම්බන්ධතාවයක් හදාගන්න එක ගැන කියන්නේ? ඔව්, බොහොම සතුටුයි. අද දවසේ මම හිතනවා ගෙවල් වල ටිකක් විවේකීව මේ වැඩසටහනට සහභාගී වෙන පිරිස එක්ක කරන කතාබහට ආරාධනා කිරීම ගැන ස්තුතියි. එතකොටසෙන් දැන් ඔබතුමිය අර ආරම්භයේ කතා කළා වගේ මේ ලෝකේ පවතින්නේ සම්බන්ධතා, සම්පූර්ණයෙන්ම ලෝකේ පවතින්නේ සම්බන්ධතා. ඒ සම්බන්ධතා වලදී තමන් සම්බන්ධ එක තියෙන සම්බන්ධය, ඒ වගේම තමන් අන් අයත් එක්ක තමන්ට හිතවත් පවුලේ අය එක්ක සම්බන්ධය, ඊට පස්සේ ඉන් බැහැර තමන්ට හිතවත් හෝ අහිතවත් හෝ නැති අය එක්ක තියෙන සම්බන්ධය, ඊට පස්සේ අපි අහිතවත්ය කියලා අපි අකමැතිය කියලා කියන අයත් එක්කත් අපේ සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය නිසානේ අපේ ගැටුමක් තියෙන්නේ. එතකොට එතනිනුත් නවතින්නේ නැහැ. ඊට පස්සේ අපිට පරිසරය එක්ක සම්බන්ධයක් තියෙනවා, ගහකොළ එක්ක සම්බන්ධයක්, කුඩා ජීවීන් එක්ක සම්බන්ධයක්, මුළු විශ්වය එක්ක සම්බන්ධයි. එතකොට එහෙම ගත්තහම අපි මේ සම්බන්ධතාවලින් වියුක්ත වෙන්නේ නෙවෙයි, අපි ඇත්ත වශයෙන්ම සම්බන්ධතා ජාලයක
කොටසක් අන්න හරි එතකොට මම හිතන මෙන්න මේ දැක්ම අපි විශාල සම්බන්ධතා ජාලයක කොටසක් කියලා හඳුනා ගැනීම හරිම වැදගත් නැත්නම් මේ මම විතරයි ඉන්නේ මට ඕන විදිහටයි වෙන්න ඕනේ එහෙම නැත්නම් මම මෙච්චර උත්සාහ අරන් ඒත් මට ඕන විදිහට මේක උනේ නැත්තේ ඇයි ওই වගේ ප්‍රශ්න ගොඩක් එනවා අර අර අනිකුත් ජාලය නැති මම කියලා කෙනෙක් ගැන හිතුවොත් ඉතින් ඒ හින්දා ඉතාලම වැදගත් පළමුවෙන්ම අපි විශාල ජාලයක තව එක කුඩා අංශුවක් කියලා අඳුනා ගන්න එක දැන් ඊට පස්සේ විශාල ජාලයක මම අංශුවක් හැබැයි මම මේ අංශුව අර පද්ධතියට බලපෑම් කරනවා අර පද්ධතියත් එක්ක සම්බන්ධ වෙනවා එතකොට මේ අංශුව හරි වැදගත් එතකොට මේ මම කියන අංශ අන්න හරි එතකොට දැන් ඔබතුමි දැන් මේ මේ කියපු මේ මම මේ කියවපු පියවර ටික ඉතාම ලස්සනට පේනවා මෛත්‍රී භාවනාවේ මම හරිම වැදගත් මේ අවස්ථාව ගන්න සහ මට ලැබෙන හැම අවස්ථාවකම සමාජයට කියන්න මේ බුදුදහමේ අපිට ගිලිහිලා ගියපු අමතක වෙලා ගියපු ඉතාම වැදගත් පිළිතුර මේ අපි කතා කරන සම්බන්ධතා සම්බන්ධයෙන් ගත්තහම මෛත්‍රී භාවනාව ඒක ඇතුලේ පළවෙනි පියවරෙන් ඔබතුමී මේකේ මුල් ප්‍රශ්නය අහුවේ මම කොහොමද තේරුම් ගන්නේ කියන එක ඉස්සෙල්ලා දැන් මෛත්‍රී භාවනාවේ පළවෙනි පියවර වෙන්නේ අනික් කෙනා සුවපත් වෙන්න එහෙම නැත්නම් අසරණ දුකටපත් වුණු අය සුවපත් වෙන්න කියන එක නෙවෙයි පළවෙනි පියවර වෙන්නේ මම සුවපත් වෙන්න. එතකොට ඉස්සෙල්ලා පටන් ගන්නේ මම කියන තැනින්. එතකොට හරිම වැදගත් තමන් සුවපත් වීම කියන කාරණය. ඒ වගේම දැන් තමන්ගේ සුවපත් වීම ගොඩ නැගුණේ නැත්නම් තමන් තුල ද්විත්වයක් එන්න පුළුවන් නේද මම එක විදියකට මා තුලම මට ඇති අන්න ඒ වගේ තත්වයන් වෙන්න පුළුවන් ඒතකොට මාව වටහා ගැනීමේදී මම හිතන ඉතාම වැදගත් මම මේ පද්ධතියක කොටසක් කියන එක හඳුන ගන්න දැන් අර තමන් පද්ධතියක කොටසක් ඊළඟට ඒ පද්ධතියට මම බලපානවා වගේම මට බලපානවා කියන තැන ඉඳලා ඉස්සෙල්ලා මම සුවපත් වීම කියන එක වැදගත්. මම සුවපත් වීම කියනකොටම ස්වාමීන් වහන්සේ මා සමග හොඳ සම්බන්ධයක් තියෙනවා නම් තමයි මට මෛත්‍රී කරන්න පුළුවන්. මම මෙහෙම කෙනෙක් කියලා හොඳ සම්බන්ධයක් තමන් එක්ක තිබීම. එහෙම දෙයක් නේද? මම හිතනවා ඒ කියන්නේ තමන්ව වටහා ගැනීම සහ දැන් අර ඔබතුමී පාවිච්චි කරපු වචනෙම තමයි මම මෙහෙම කෙනෙක් කියන එක. එතකොට මම වෙන කෙනෙක් හැටියට රඟපාන්න ඕනේ නැහැ නේ. දැන් ඔන්න සරලව තමන් හැටියට ඉන්නම පහසුයි. එතකොට දැන් අර ඔය ප්‍රශ්නේ ඉන්නේ මම මෙහෙම කෙනෙක් මම හැටියට බාර ගන්න. නේද? ඔව් මම අඩුපාඩු සහ දක්ෂතා තියෙන මම හැටියට බාර ගැනීම. තුලින් හරිම සරලයි පහසුයි. ඒ වගේම අනෙක් අයත් මං හිතනවා තමන්ට ඕන කෙනා අනිකාගෙන් හදාගන්න යන්නේ නැතිව ඒ කියන්නේ දැන් බොහෝ දේට ඔක ප්‍රශ්න එනවා මං හිතන්නේ විවාහ වුණාම එහෙම ඊට පස්සේ එක්කෙනෙක් අනෙක් කෙනා තමන්ට ඕන විදිහට එකෙනා බවට පත් කරගන්න යනවා. ඒක මම හිතනවා ලොකු ගැටුම් ඇති වෙන ආරම්භයක් කියලා. ඒ වෙනුවට ඒ කෙනා ඉන්න හැටියට බාරගත්තොත් ඒ බාර අරගෙන ඒ ඉන්න කෙනාට ඒ විදිහට සලකන්න ගරු කරන්න ගත්තොත් කාලයත් එක්ක එයා වෙනස් වෙන කෙනෙක් වෙයි. හැබැයි පළවෙනි පියවරේම එයා මට ඕන විදිහට වෙනස් කරන්න පටන් ගත්තොත් එතන ඉඳලා සමහරට කවදාවත් එයා තමන්ට ඕන කෙනා බවට පත් වෙන්නේ නැහැ විතරක් නෙවෙයි ඒකට බරපතල වෙස විරුද්ධ වෙන කෙනා වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක එන්නෙම අපි කවුරුත් කැමති මට මාව හැටියට බාර ගන්නවනේ. මාව මා මේ ඉන්න හැටියට අඩුපාඩු සහිතයි දක්ෂතා සහිතයි මේ එතකොට ඒ කෙනා බාර ගැනීම කියන එක. අනික් පැත්තෙන් ඒ මම කියලා කියන කෙනා වෙන්නේ අර හේතුඵලවාදී විදිහට පුංචි කාලේ දැන් මම දකින දේ තමයි මවගේ කොසේ පිළිසිඳ ගන්නකොටම මම වෙනස්. එතකොට මවගේ කොසේ මම පෝෂණය වෙන කාලේ වගේ නෙවෙයි මගේ මල්ලි කුසේ පිළිසඳගෙන ඒ කාලේ අම්මගේ මානසිකත්වය නෙවෙයි මං පරිසරය වෙනස් වෙනවා එකම පවුල වෙන්න පුළුවන් නමුත් එක එක පරිසර තත්ත්වයන් යටතේ තමයි මවගේ කුසේ ඉන්න තත්ත්වයක් ඇති වෙන්නේ එතකොට ලෝකෙට බිහි වෙනකොටම අපි වෙනස් ඒ වගේම ඊට පස්සේ අම්මා ඉන්න මානසිකත්වය දුක් පීඩා දුප්පත්කම් ඔය ඔක්කොම එක අපේ මුල් කියන්නේ බීජ අවස්ථාවේදීම අපි වෙනස්
ළමාවිය පුංචිම ළමා කාලයේ දරුවා සහ ඒ ළඟම විශේෂම අම්මා වෙන්න පුළුවන් ඒ පවුලේ ළඟම අයයි දරුවයි අතර තියෙන සම්බන්ධය. එකිටම වැදගත් නේද පසුකාලීන චරිතය ගොඩනගා ගන්න. චරිත ගොඩනගා ගන්න. ඒ කියන්නේ විශ්වාසනීය සම්බන්ධයක් නේ සවා. ඒ කියන්නේ මම එයා ලෝකෙ දිහා බලන්නේ ඉස්සෙල්ලම රසායනික සම්බන්ධයෙන් එළියට ඇවිල්ලා එයා ලෝකෙ දිහා බලන්නේ අම්මා හරහා. අම්මා හෝ ඒ කියන්නේ ප්‍රයිමරි කයා කියන්නේ පළමුවෙන්ම යාව බලා ගන්න කෙනා හරහා. හැබැයි අම්මා නම් විශේෂයි. මොකද අම්මත් එක්ක කිරි කිරිදීම හරහවන ඒ සම්බන්ධය ඒක හරහා තමයි එයා ඒක යා ඒ සම්බන්ධය හොඳට ගොඩනගගොම එයා විශ්වාසයෙන් ලෝකෙ දිහා බලනවා. ඒ සම්බන්ධය නැත්තම් අවිශ්වාසයෙන් කියන අම්මා එහෙම එන්නේ නැත්තම් එයාට අවශ්‍ය විදිහට අම්මගේ රැකවරණය සහ ඒ සම්බන්ධතාවය ගොඩනගගන්න එයා ලෝකෙ දිහා පළවෙනි බැලුමෙන් බලන්නේ අවිශ්වාසයෙන්. මම හිතන්නේ ඒක තමයි බෝහන්සේ විස්තර කරන්නේ. මම හිතන්නේ අර මේක බලන අයට ගොඩාක් වැදගත් වෙයි අර දරුවා පුංචිම කාලයේ සමහරට පළවෙනි අවුරුද්ද වගේ නේද මුල්ම කාලයේ පවුලේ ළඟම විශේෂයෙන්ම අම්මයි දරුවයි අතර තියෙන සම්බන්ධය විශේෂයෙන් මං හිතනවා ඒ දරුවගේ ඇස් දිහා කෙලින් බලන එකනේ හරි විශ්වාසය ඇති කරන පරිසරය හැදුවොත් වැඩෙනකොට දරුවා ලෝකයට යන්නේ විශ්වාසයෙන් එතකොට සමහර විට බොහොම විශ්වාසයෙන් යාළුව අතර හොඳට හිනා වෙලා සම්බන්ධතා හොඳට හදාගන්න චරිතයේ මූල බීජ අවස්ථාව තියෙන අර මුල් අවුරුද්ද ඇතුලේ සම්බන්ධතාවයනේ. ඔව්. හොඳ සම්බන්ධය කියන්නේ තමන් ගැන හොඳ අදහසක් තමන්ට ආවොත් කුඩා කාලේම එයා ආදරෙන් ලෝක දිහා බලනවා. ඒ කියන්නේ තමන් දිහා ආදරෙන් බලනවා. ඒතර එයා ආදරෙන් ලෝක දිහා බලනවා. පරිපූර්ණ පෞරුෂයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒතර පරිපූර්ණ පෞරුෂයක් යනකොට එයා අඩු පෞරුෂ අඩු දෙයක් හොයාගෙන නෙවෙයි යන්නේ. එහෙම නැත්නම් අපි අඩු තමම් පිරিলা නැත්නම් අඩුවක් හොයාගෙන ගියාම භාගයක් හොයන්නේ පුද්ගලයෙන් නෙමෙයි හැබැයි තව පෞරුෂ භාගයක් හොයන්නේ. ඒතර අර අපේ අපිට අපි පෞරුෂයන් නම් අපි තව පෞරුෂ දෙකක් අතර සම්බන්ධයක් තමයි හැදෙන්නේ. ඒක මම හිතන්නේ අපිට විස්තර කරන්න පුළුවන් වහන්සේගේ භාෂාවෙන්. අන්න හරි. ඇත්තටම දැන් මේ කියන්නේ දැන් එහෙම ගත්තාම මේ වෙලාවේ මේ වැඩසටහන බලන අපි ඔක්කොම ගත්තාම අපි ඔක්කොටම ළමාවියක් තිබුණානේ. ඒ පුංචි ළමාවියේ අපිට ඉතාම ආදරණීය විශ්වාසවන්ත පරිසරයක නම් අපිට හැදෙන්න පුළුවන් උනේ. එතකොට වඩා නිරෝගී පරිපූර්ණ චරිත නේ. එතකොට අනෙක් පැත්තට ඒක අපිට ගෙනාවොත් මේ මොහොතේ අපිට නේද අපේ අම්මලාට නොයෙක් දුෂ්කරතා යුද ගැටුම් අවුල් ඔය ඔක්කොම අතරනේ. එතකොට දැන් මේ වෙලාවේ අපිට තේරුම් ගන්න පුළුවන් නම් අපි ඔක්කොම ඊළඟ දරු පරම්පරාව පරිපූර්ණ ලෙස හදන වැඩේට හවුල් වෙන අය කියලා මං හිතනවා. ඉතාම වැදගත් අපි එකක් තමයි දැන් දරුවාට ඒ එහෙම විශ්වාසදායක පරිසරයේ හදන වැඩේදී අපිත් නිරෝගීව ඉඳීම වැදගත් නේ. අපි 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 බයෙන් නම් ඉන්නේ. අපි හිතමු කලකෝලාහල ඇති වෙයිද. ඒ වගේ ඔක්කොම බිය සහිතව නම් එතකොට ඒක ඊළඟ දරුවාට බලපානවා. ඉතින් මම නොතන්දි තමයි මේ සම්බන්ධතා සම්බන්ධයෙන් වැදගත් දේ හැටියට මෛත්‍රී භාවනාව ගෙන එන්නේ. මම කියන මේ බෞද්ධ මේක ඇත්තටම මේකට ආගමක් නෑ. මෛත්‍රී භාවනාව කියන එකට ආගමික සම්බන්ධයක් නෑ. ඉස්ලාම් කෙනෙකුට අල්ලාහ් දෙවියන් සම්බන්ධ වන්දනා කරන ගම මෛත්‍රී කරන්න පුළුවන්. එතකොට තමයි අපේ ආයතනයේ වැඩසටහන් වලට එනවා එහෙම අය. එතකොට අපේ වැඩසටහන් වල ආගම හැම එකකම අය වාඩි වෙනවා. මොකද ඒක කිසිම ගැටුමක් නෑ. තමන්ගේ ආගමික විශ්වාසය පවත්වාගෙන යන ගමින් මෛත්‍රී භාවනාව කරන්න. එතකොට මෛත්‍රී භාවනාවේ පළවෙනි පියවර තමයි මම සුවපත් වෙන්න කියන එක. එතකොට මම සුවපත් වීම කියන එකේදී දැන් නිකම්ම නිකං මම සුවපත් වෙම්වා නිදුක් වෙම්වා බියෙන් මිදෙම්වා ඒ වගේම හානිකර සිතුවිලි වලින් මම සුවපත් වේ. ඒ ඒක නිකම්ම කියනවාට වඩා මම යෝජනා කරනවා ඔබේ ජීවිතේ සිද්ධිත් එක මේක සම්බන්ධ කරගන්න. දැන් මොනවා හරි සිද්ධියකදී අපි ඔක්කොම මේ මම පවා ඊටම අමාරු බැරිම අවසන්න කියන්නේ ගොඩාක් දුර ගිහිල්ලා යම් වෙලාවක කේන්ති එන්න පුළුවන්. හැබැයි එතකොට ඒ කේන්ති අරගෙන වචනයක් හරි කිව්වට පස්සේ එතන ඉඳලා එහා පැත්තට යනකොට පෙනේවි මට දැන් තුවාලයි කියලා.
ඇයි දැන් මගේ අතින් යමක් කියවුනා ආවේගශීලීව ඊට පස්සේ එතන ඉඳලා මම දන්නවා මට දැන් තුවාලයි. ඇත්තටම මෛත්‍රී භාවනාවේදී ඔන්නඔහුම සිද්ධි මතක් කරගන්න පුළුවන් නම් ඊයේ මෙන්න මෙහෙම වෙලාවේ මම සෑහෙන ඉවසුවා බැරිම තැන මම බැන්නා මෙහෙම කෑ ගැහුවා. එතකොට මට කියන්න පුළුවන් නම් එහෙම මගේ අතින් වචනයක් පිට වුණාට පස්සේ මම ඉන්නේ තුවාල සහිතවයි. මම ඒ තුවාලෙන් සුවපත් වෙනවා. ස්වාමීන් වහන්සේ මම මේක විද්‍යාත්මක පදනමක් මම හිතන්නේ පැහැදිලි කරන්නම්. එතනක් තියෙන්නේ න්‍යූරෝන සම්බන්ධයක්. අපේ මොළය කියන අපේ සිත කියලා කියන්නේ න්‍යූරෝන සම්බන්ධතා ජාලයක්. ඒතර සිත කියන්නේ එහෙම එකක්. ඒතර සිතට අපි මෛත්‍රී මට මම සුවපත් වෙම්වා කියනකොට අපේ න්‍යූරෝන සම්බන්ධතාවයක් හැදෙනවා ඒ සුවපත් වීම මෛත්‍රියට අදාළව. එතකොට අපි වෛරයෙන් තුවාල වෙලා ඉන්න කෙනෙකුට අර වෛරයට අදාළව හැදිච්ච න්‍යූරෝන සම්බන්ධතාවය අපි කියන න්‍යූරෝපාත්වය එකක් කියලා. ඒ න්‍යූරෝන සම්බන්ධතාවය එසේ තිබෙති අපි අලුත් සම්බන්ධතාවයක් හදනවා මෛත්‍රියට අදාළව. මම මෛත්‍රී කරන්නේ මම මට මෛත්‍රී කරනවා මම ලෝකයට මෛත්‍රී කරනවා කියන මෛත්‍රියට අදාළ සම්බන්ධයක් ඇති වෙනවා. ඒක දිගින් දිගටම මෛත්‍රියට අදාළ සම්බන්ධතාවය අපි වැඩ කරනකොට නිතර නිතර මෛත්‍රී කරනකොට ඒ කියන්නේ අර සම්බන්ධතාවය අපි ශක්තිමත් කරනවා. දිගින් දිගටම හරියට තනකොළ පිට්ටනියක් උඩ අපි දිගින් දිගටම ඇවිදිනකොට තනකොළ මැරිලා පාරක් හැදෙනවා වගේ ස්ථිර පාරක් ටික කාලයක් යද්දී අපි හොඳට පැහැදිලිවම අපි මෛත්‍රී කරන්න ගත්තොත් පාරක් හැදෙනවා. කියන්නේ න්‍යූරෝපාත්‍ය එකක් හැදෙනවා. එතකොට ඒ තනකොළ ගොල්ලෙම යණේක නැවතුත් අපි ඒක ආයි තනකොළ වල වැහෙනවා වගේ අර වෛරයට අදාළව හදපු පාර මැකිලා යනවා. ඒකට අදාළ සිස්ටම් මෙහෙවුත් අපේ විහිළුවට ඇතුලේ තියෙනවා. ඒතකොට මේක තමයි විද්‍යාත්මක පදනම. මෙතන එහෙම තේරුම් ගත්තාම මම හිතන ප්‍රේක්ෂකයන්ට ලේසි මේක අපිට ප්‍රායෝගිකව අත්දකින්න. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ අපි කොහොමද ලෝකයේ ඒ කියන්නේ අපි හැමදෙස්සෙම අපි දකින ගැටුම් වලදී ඇති වෙලා තියෙන්නේ අපිට අර ස්වාමීන් වහන්සේ මුලින් විස්තර කරා වගේ අපිට අමතක වෙනවා අපි සමාජයේ කොටසක් නැත්නම් මහා පද්ධතියක කොටසක් ඒ කොටසක් තමයි කරන්න කියලා. ඒ වෙනුවට අපිට හිතෙනවා අපි වටා සියලු දේ රොක් විය යුතුයි කියලා වගේ හේකින් තමයි අපි අනිකා සමක සම්බන්ධ වෙන්නේ. ඒකට ඉතාම විශාල වේදනාවල් කියන්නේ මම දිගින් දිගටම දකින්න මිනිස්සු ඉතාම වේදනාවකින් ඉන්නේ. ඒතර මේ වේදනාවන් ගැන හිතුවාම අවසාන වශයෙන් පුද්ගලයා කියන්නේ ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මටම වෙන්නේ? ඇයි මට මෙහෙම දුක් වෙන්නේ? ඇයි මට කවුරුත් ආදරේ නැත්තේ? ඒ වගේ අර තාම ආතතික කාරක ඇතුලේ විලා දිගින් දිගටම දුක් වෙන තත්ත්වයක් තමයි නිර්මාණය වෙන්නේ. එතකොට ඒක කොහොමද අපි ජය ගන්න අපේ ප්‍රායෝගිකව අපිට ප්‍රේක්ෂකයන්ට කියන්න පුළුවන් විදියක් තියෙනවද? ඔව්. මම හිතන්නේ දැන් පළමුවෙන් අපි සන්තෝෂෙන් නම් ඉන්නේ. එතකොට අපි වටේ ඉන්න අයට ඒ සතුට බලපානවා නේ. ඒ වගේම අර ඔබතුමී කිව්වා වගේ අපි අහිතකර තුවාල සහිත නම් ඉන්නේ. එතකොට අපි වැටෙන්නේ අර පරණ අඩිපාරට. එතකොට මොකක් වුණත් අපි අර පාර අඩිවනේ පද්ධතිය ඔබතුමී විස්තර කරපු එක. ඒ පාර අඩිපාරට යනවා. මෛත්‍රී සහගත එක නම් ඒක අනේ ලේසියෙන් යනවා. එතකොට දැන් අර ඔබතුමී කියපු එක ඇයි මටම වෙන්නේ? ඇයි මං කරන්නේ අසාර්ථක වෙන්නේ? ඒක ඒ චින්තනය එන්න පුළුවන් මේ මම කියලා කේන්ද්‍රීය දෙයක් තියෙනවා කියලා ගත්තොත් මම කියලා කේන්ද්‍රීය වූ දෙයක් නෑ. මම පද්ධතියක තවත් එක අංශුවක් පමණයි. එතකොට ඒක ඒ විදිහට නම් හිතන්න ගන්නේ ඇත්ත වශයෙන්ම මේ වෙලාවෙත් අපිට සතුටු වෙන්න කොච්චර නම් දේවල් තියෙනවද? දැන් අපිට එක්කම මගහැරෙනවා. අර බුදුදහමේ කියන දේ තමයි මේ මොහොතේ මේ දැන් කියන එක. ඒ කියන්නේ අතීතයක් නෙවෙයි ඊට හෙට මොකද්ද වෙන්නේ කියන කත්තේ මේ මොහොත මේ දැන් තමයි සතුටුදායකම හොඳම වෙලාව කියන එක. බොහෝ වෙලාවට වෙන දේ තමයි අපිට මේ මොහොත අතහැරෙනවා. එක්ක අපි කලන්න බැරි වුණු දේ ගැන හෝ ඉස්සරහට මොකද්ද වෙන්නේ කියන එකත් එක්ක ඉන්න එක. ඇතර මගේ ජීවිතේ හම්බුණු නොයෙක් දෙනා ඉන්නවා. දැන් සමහර විට මුල් කාලේ එකම චරිතයක් ගත්තොත් එයා වැඩිදුර අධ්‍යාපනය කරන විශාල පීඩනයක ඉන්නවා ඒ කරන පර්යේෂණ උපාධිය අවසන් කරගන්න එක ගැන. එතකොට එයා රැකියාව කරන තැන නොයෙක් දෙනා ඒකට බාධා කරනවා ওই වගේ දේවල්. දැන් එතකොට එයා ඒ උපාධිය ඉවර කරාට පස්සේ සන්තෝෂෙන් ඉනවා. නෑ ඊට පස්සේ තව මොකක් හරි එකක් එක්ක කවදාවත් මම දකින්නේ නැහැ. ඒ දේවල් සියල්ල එයා ලබනවා. හැබැයි ඒ වෙනකොට වෙන දෙයක් තව ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් බැලුවාම සතුට කවදාවත් හම්බ වෙන්නේ නැහැ වගේ. එතකොට අපි දන්නවා හැම දෙයක්ම වෙනස් වෙනවා, අනිත්‍යයි, යම් මොහොතක අපේ ජීවිතෙත් අවසන් වෙනවා. එතකොට හැම වෙලෙම අර අපි තව කොහේ හරි එක සංසන්දනාත්මකව තමයි අපේ ඉලක්කය හදාගන්නේ. අර අරයට තියෙන මේව, මෙයාට තියෙන වාහනේ තියෙන, ගේ තියෙනවා. එතකොට දැන් මට නැහැ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඔක්කොම තියෙන කෙනා සන්තෝෂෙන්ද ඉන්නේ?
ඒත් නෑ සමහර වෙලාවට. ඒක සමහර අපේ තේරෙන විදිහට කිව්වොත් අපේ පවුලේ කට්ටියට අපි දරුවෝ හදනවා. අපි කුඩා කාලේ අපිට අපි දරුවෙක් කියලා ඉන්න කාලේ අපිට අහිමි වෙච්ච තියෙනවා. අපි වරද්දගත්තුවා තියෙනවා. ඒතකොට අපි උත්සාහ කරනවා එසේ වරද්ද නොගන්න දරුවව හදන්න. ඒතකොට ඉතාලම ලොකු පීඩනයක් දෙනවා දරුවට දරු ළමා කාලේ සතුටින් ගෙවන්න බැරි වෙන විදිහේ පීඩනයක් අධ්‍යාපනයෙන් සහ සියලු දේවල් වලින් අපි ලොකු පීඩනයක් දෙලා ඒ දරුවගේ ළමා කාලේ සතුට නැති කරනවා. ඊට පස්සේ අපි හිතන්නේ අපි කියනවා අපි උදාහරණයක් අම්මලා කියන උදාහරණයක් තමයි දැන් පාඩම් කරොත් දැන් ඉගෙන ගත්තොත් තමයි හෙට සතුටෙන් ඉන්නේ කියලා. ඒතකොට දැන් අපි දරුවා බොහොම අමාරුවෙන් ඉතාම දුකෙන් අධ්‍යාපනය කරලා විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා රැකියාවක් කරනවා. ඒතකොට රැකියාවක් කරලා අපි ආයි යනවනේ තව විවාහයකට හොයන්න සිද්ධ වෙනවනේ. එතකොට සහ ගියක් හදන්න වෙනවා. එතකොට එන්නේ එතත් දුක් වෙනවා. එතකොට රැකියාව කරන්න ගිහලා දුක් වෙනවා. එතකොට දරුවව හදන්න ගිහලා දරුවන්ට ආයි ඒගොල්ලොත් ඒකම කරනවා. එතකොට මේක මේ චක්‍රයක් වගේ සතුටෙන් නොඉන්න පුළුවන්. හොඳ සම්බන්ධතා තමන්ට තමන් එක්ක සතුට වෙන්න පුළුවන්. තමන්ට අනිකායක සතුට වෙන්න පුළුවන් මාර්ග හොර ගන්නවා. අපි හරිම අමාරුවෙන් දුක ජීවිතේට ගේනවා. ඒක කියන කතාව. ඕ මම හිතන්නේ මේ දැන් මේක බලන් ඉන්න අයත්මත් හරි අමාරු වෙන්න පුළුවන්. අපේ ඉස්කෝල අධ්‍යාපනය සම්පූර්ණයෙන් සකස් වෙලා තියෙන්නේ ඔන්න ඔය තරගයට. දැන් ගුරුවරුත් එක්ක ඉස්කෝල එක කතා කරාම කියවෙන දෙයක් තමයි ඕවා ගැන අපිට හිතන්න වෙලාවක් නෑ. අපිට විභාගයට සූදානම් කරන්න ඕන. එතකොට විභාගයෙන් වෙනියා පළවෙනියා දෙවෙනියා යෝක ඊට පස්සේ දැන් ගෙදර ආවහමත් ලකුණු බලලා සමහරට අර පළවෙනියා දෙවෙනියා නොවීම එක්ක දරුවන්ට එන පීඩනය. ඊළඟට හොඳම විභාගේ පාස් කරාම ඉස්කෝලේ ඉස්සරහ බෝඩ් දානවා ෆොටෝ දාලා ගහලම මෙන්න ඵල. අපි අසතුටින් ඉන්න තරඟකාරයෙක් හදනවා. ඒ කියන්නේ මේ ලෝකය අර විවිධයි නම් විවිධ හේතු ඵල නම් හැම කෙනාම එක විදිහේ දක්ෂයින් කියන්නේ ඒ කියන්නේ දක්ෂයින් කියලා අපි හඳුනගත්ත මිනුම් දණ්ඩෙන් මනින කෙනා බවට හැදීම කියන්නේ අපි අනෙකුත් විශේෂතා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. ඔව් සෝමහස අද අපේ කාලේ ගුත්තේයි තාම කෙටි කාලයක් තමයි අපිට මේ ගැන සාකච්ඡා කරන්න තියෙන්නේ. ඇත්තටම මම හිතන්නේ අපිට දෙන්න පුළුවන් පරිඩේ තමයි අම්මලා මේක අහගෙන ඉඳලා මම පොඩි සාරාංශ කරොත් එහෙම දරුවන්ට දරුවා සමග තමන් සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න ඒගොල්ලන්ට ඉඩ දෙන්න අවස්ථාව දෙන්න. ඒක හරහා අපිට අනාගතයේ අපේ සමාජය හොඳ තැනක් කරගන්න හොඳ සම්බන්ධතාවයක් තිය හැකි පුද්ගලයෙක් හදන්න පුළුවන් වේවි. ඉතින් අපි අයසතියෙත් ඔබට තවත් මාතෘකාවක් එක්කේ හමු වෙනතේ ඔබ වහන්සේට ඉතාමත් ගෞරවපූර්වක ස්තුතිවන්ත වෙමි. අපි අද දවසෙත් ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.